මේදන ඉදිරිපත් කරමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන්ගේ තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, ගරු නිමල් සිරිපාසිල්ලා මැතිතුමා, ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ගරු ඩල සලාපේරුම් මැතිතුමා, ගරු විමල් වීරවංශ මැතිතුමා, ගරු මහින්ද අමරවීර මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා ගරු මහින්ද සමරසිංහ මැතිතුමා ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා ගරු රවුෆ් හකීම් මැතිතුමා ගරු අනුර දිසානායක මැතිතුමා ගරු ඩිලාන් මෙරේරා මැතිතුමා ගරු රිෂාඩ් බදූදීන් මැතිතුමා ගරු ආර්.එම්. රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ගරු මනෝ ගණේෂන් මැතිතුමා ගරු එම්.ඒ. සුමන්තිරන් මැතිතුමා සහ ගරු අලි සබ්රි රහීම් මැතිතුමා අද දින ප්‍රධාන වැඩ කටයුතු 2014 රට බාර දෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය 5% 6% අතර පැවතුණත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහළ ගොස් 2019 අවසාන වන විට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය මට්ටමට වෙන 2% දක්වා අඩු වෙලා තිබුණා. මෙගොව් බිල්පත් ගෙවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්න සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණු අද විපක්ෂය ඒකට බාධා කළා. එවැනි තත්ත්වයක් තුල තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ 2020 වර්ෂයේ වෙනුවෙන් එවන පරිපූර්ණ හස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජයේ වෙදන් දරන්න රුපියල් බිලියන 1900ක් වෙත් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක් ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණ හස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ. මෙම සියලු පරිපූර්ණ හස්තමේන්තු 2020 වර්ෂයේ සඳහා විසර්ජන පරම්පරාවකින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. 2020 පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරනවා. පළමු මාස 8 තුල රජයේ සේවකයන්ගේ පරිණති සඳහා රුපියල් බිලියන 521ක් පමණ වැය වුණා. ඒ අතරින් පොලී ගෙවීම් සඳහා රුපියල් බිලියන 675ක් වැය කරන අතර රජයේ සාධාරණ ධාරා වෙනත් සංක්‍රම ග්‍රාම සඳහා රුපියල් බිලියන 390ක් පමණ වැය වෙනවා. 2019 වර්ෂයේ සිට නොගෙවූ බිල්පත් පියවීම සඳහා අද විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ අනුව රජයේ වියදම් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් සමග රජයේ වැය වැය අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා. පසුගිය කාලය තුළ මුළු ණය කලමින් හරි අඩක් විදේශීය ණය වලින් තමන් විත වුණා. රුපියල් බිලියන 9කට ආසන්න සියලුම ණය නැවත සමාලෝචනය කරන්න රජය තීරණය කළා. සමහර ව්‍යාපෘති වල ඇත්තටම සමාජීය හෝ ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා කියලා මින් අදහස් කරන්නේ නැහැ. මේදී ණය වෙනුවට ආයෝජන වර්ධනයක් කරන්න මූලිකවම කටයුතු කරනවා. මේ ප්‍රතිපත්ති තුලින් රජයේ වැය බර අවම කරලා ආර්ථිකයේ වර්ධනය වෙන අපිට සලස්වන්න පුළුවන්. අපි දීපු පොරොන්දු ඉටු කරන රජා රැකියා ලක්ෂ 1,60,000 ඡන්ද ඉවර වෙලා සති දෙකක් තුල දෙන්න පටන් ගත්තා. අපි මේ රජය බාර ගන්නකොට අල්පෙන තී සිට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර දක්වා මේ රටට ආනයනය කරනවා. සියඹලා විතරක් නෙවෙයි දේශීය ගොවියාට හානි කරල ලෙස ගම්මිරිස් කහපවා ආනයන කළා. සරුංගල ගෙන්නුවා, වෙසක් කූඩු ගෙන්නුවා. මේ තුලින් දේශීය කර්මාන්තකරුවා ධෛර්යාත්මක වන අතර නව නිෂ්පාදිත වෙළඳපොළට ගෙනීමට මැලි වෙලා තියෙනවා. අපේ විදේශ සංචිත ඇත්ත වශයෙන් භාවිතා කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන කිරීම සඳහා. මේ හේතුව නිසා අපේ විනිමය අනුපාත අනවශ්‍ය ලෙස උච්චාවචනය වෙනවා. මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන අපි ආනයන අත්‍යවශ්‍ය භාණ්ඩ වලට පමණක් සීමා කරලා තියෙනවා. මේ ප්‍රතිපද අද අපිට පේනවා. මේ තුලින් විනිමය අනුපාතය ස්ථාවර මට්ටමකට පවත්වාගෙන අපිට හැකි වෙලා තියෙනවා. මේ වගේ අවසාන ප්‍රතිඵලවල ලබන්නේ කවුද? ඒ දේශීය ව්‍යවසායකයා, අපේ පාරිභෝගිකයා, ඇත්තම අපේ ජනතාව. මේ පාර්ලිමේන්තුවල වගකීමක් තියෙනවා මේ රටේ ආර්ථිකය පණ ගන්නන්න. ඒකට ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය මේ වගකීමට උර දෙන්නේ. ඒ පිළිබඳ හොඳ අවබෝධයක්, කෞභාග්‍ය දැක්මක් සංකල්පය සහ යථාර්ථයක් කිරීමට මේ රජය හා दिनपता